नो गैनी मिल गया बरूबर माहद पिया गया रट न मलक ते माते ही गावे द आले एल से कड़ी गया ते मालो गैनी मिल गया ते मालो गैनी मिल गया बरूबर माहद पिया गया रट न मलक ते माते ही गावे द आले एल से कड़ी गया සිංහල සිනමාවේ අතීතයට යන කාටුවද ඔහු පසු කර යා නොහැකි එතරම්ම ප්‍රබල ලෙස ඔහුගේ දෙවන්ත සෙවනැල්ල සිංහල සිනමාව මත වැටී තිබෙනවා උලන්නට බාරි බෙහෙන් චිත්‍රපටය සමත් වෙනවා. ඒ මග ඔහු සිංහල සිනමාවේ දෙවන්තේකු බවට පසු කාලීනව ඔසවා තබන්නටද සමත් වෙනවා. द्रविड़ चित्रपट लंकावट गिन्नपु अवस्था ये चित्रपट वल प्रचार कटेतुकु टी सोमशेखर महता तमय गुणरत्न महताव सिंगल चित्रपट निपदीम युमकरण ये एकदास्तमसे पनस्दिके सुजाता चित्रपट सुजाता वाणिज्य नति सार्थको चित्रपट बबट पत्थुना यही रंग पे फ्लोरिडा जयलत सह प्रेमचंद तरुण तरुणियन के अनुकरण सिनेमा तारका बबट पत्थवी में कैपी पिनुना यही तवत वेनस्कम कोई मिनर्वा नाट्य संप्रदाय अनुव निपदवी मई इतिक बहु चित्रपट वेले दिवस उच्चारण सिद्ध कले अस्वाभाविक अधिरंगने के एकल हिंदी नुने पोते दिवस नमीन सुचाता चित्रपटेन में संप्रदाय वेना सुना सुजाता चित्रपटी गीत सियल में जनप्रिय होना ये जनप्रिय विशेष ने सदा कल प्रेमा लोग के निवी किया प्रेम रल्ल नगी प्रेम गंगे मैनिको के नारीलता पुष्पी මේවාගේ ජනප්‍රිය ගීත ඒ චිත්‍රපටයේ ඇතුළු වුණා. ඒ වගේම ආනන්ද සමරගොන් කියන ශූරින් සම්බන්ධ කරගත්ත සුජාතා චිත්‍රපටයේ ගේ ගුණරත්න මාත්‍යා. එයා ද්‍රවිඩ නිෂ්පාදකවරේ වුණත් සිංහල කලාකරුවන් අතර තමයි නිතර රැඳුනේ. මధుරවේ සුපිරිති දුවේ අපේ ආනේ ගම්ය යෝවන ප්‍රේමී මధుරවේ සුපිරිති දුවේ प्रेम गंगे मैंने कागे अपने गन्ना के भी आदरे नारिलता पोते पुत्रे नारिलता पोते ज्ञान वड़वना योग मड़वना नारिलता पोते मेरठ सिंहल सिनेमावे आरंभे मत दकुनु इंडिय सेवनल वेटी तिबु बव प्रकट कारणयाक इन गमन मग वेनस करमेन उतुरु इंडिय आभाषय
මෙරටට කැඳවාගත් පළමු චිත්‍රපටය වූයේ 1953 තිරගත වූ සුජාතා චිත්‍රපටයයි. එහි නිෂ්පාදකවරයා වූයේ සිනමා සමාගමේ අධිපතිවරයා වූ කේ ගුණරත්නම් මහතායි. සුජාතා චිත්‍රපටය නිර්මාණය වූයේ බාරි බෙහෙන් නම් වූ හින්දි චිත්‍රපටයේ සිංහල පිටපතක් ලෙසයි. ත්‍රිආර් සුන්දරම් ඉන්දියාවෙන් ඉඳලා ඩයරෙක්ට් කළා සුජාතා. ඒක කවරේ කැරක් කරවේ කවරා ජයලා තම ප්‍රේම ලා සුජාතා ෂූට් කරනකොට බෙන්තට මූද ඇහිනේ. එතකොට අපි ගිය අමාත්‍යත් එක සත්‍ය ප්‍රේමේ භංග රාජයා सत्य प्रेम भंग राजया मम वे ओबे प्रेम पुष्पये प्रेम पुष्पये මෙම චිත්‍රපටය ලාංකීය සිනමාවට කොතෙක් බලපානට ඇතිදැයි වැටහෙන්නේ 1953 ජුනි 23 වනදා සිට මරදාන ගාමිණී සිනමාහලේ එය මාස 5කට ආසන්න කාලයක් අඛණ්ඩව ප්‍රදර්ශනය වීම තුලින් මෙම චිත්‍රපටය එවකට පැවති මුදලින් ලක්ෂ 22 හමාරක ආදායමක් උපයා ඇති බවද වාර්තා වුණා. මම හිතන්නේ ගීත ගැන කතා කරනකොට ඉදා ගුවන් විදුලියෙන් තමයි මේ ගීත ප්‍රචාරය කළේ. මේ ගීත සඳහා ගීත තැටි දහස් ගාණක් මේ ශ්‍රී ලංකාවට ගෙන්නලා තියෙනවා ගුණරත්න මහතා. ඒ කියා ගියා මේ ගවලා කුල්ගත බලනා සාතකයා තේරවකීලා ප්‍රේම පුතා කෙනි පීඩිත වී දිනන් දිනම මෙලවිලා ගියා ආලය අමතක කරල ගියා සුජාතා තරම් විජාතික ගායක ගායිකාවන්ගේ සේවය ලබාගත් වෙනත් චිත්‍රපටයක් නැති බවටද පසුකාලීන විචාරකයින් පෙන්වා දුන්නා. මෙහිදී මෙම චිත්‍රපටයට ගීත රචනා කළ ආනන්ද සමරකෝන් ඒ වන විට ජාතික ගීය රචනා කර නමක් දිනා සිටියා. පසුකාලීන විචාරකයින් පෙන්වා දුන්නේ ඔහු ලියූ ජාතික ගීය චිත්‍රපටයට ඇතුළත් කර ගැනීමට එහි නිෂ්පාදක උත්සුක වුණා පමණක් නොව ජාතික ගීයට සමාන තවත් ගීතයක් සමරකෝන් සූරීන් ලවා රචනා කරගත් බවයි. එම ගීතය වුණේ මනරංජන දර්ශනීය ලංකායි. ගුණරත්නම් සිනමා සමාගම 1950 දශකයේ ආරම්භයේදී ආරම්භන්නේ කොටහේන අලුත් හෙට්ටිවීදියේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක. ඔහුගේ හවුල්කරු ලෙස W.S. තම්පෝ කටයුතු කර තිබෙනවා. චිත්‍රපට නිෂ්පාදනය වගේම මුද්‍රණ කර්මාන්තයටත් අතගසන කේ ගුණරත්නම් ශ්‍රීනි ප්‍රින්ටර්ස් ආරම්භ කරමින් කලා සංග්‍රහවක්ද මුද්‍රණය කරන්නේ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රචාරණය සඳහායි. සිනමා සමාගමේ හදවත බවට පත්ව තිබුණේ හැඳලපිහිටි විජය චිත්‍රාගාරය. මුල් චිත්‍රපට බොහොමයකම දර්ශනතල සැකසුනේ විජය චිත්‍රාගාරය තුළයි. මිස්ටර් කේ ගුණරත්න ඉස ග්‍රේට් මෑන්, ග්‍රේට් ප්‍රොඩියුසර්, ග්‍රේට් ෆිල්ම් ලයින් එක ලොකුම ප්‍රොඩියුසර්, ස්ටුඩියෝ ඕනර්, ලැබෝරටරි ඕනර්, සවුන්ඩ් ස්ටුඩියෝ ඕනර්, ඕල් ඉන් වන්, ඔක්කොම මේ ඕල් ද සිනමා ඉස්සින් ඉන් වන් අඩ වන් රූෆ් විජය ස්ටුඩියෝස් එකෙන් හැම එකම ෆ්ලෝර් දෙකක්
ஸ்டுடியோ தியேட்டர் ரெக்கார்டிங் தியேட்டர் லெபார்ட்ரி හැම එකම එඩිටින් හැම එකම තිබුණ එකම ස්ටුඩියෝ විජය ස්ටුඩියෝ ඒකේ මේ අයිතිකාරයා විල මිස්ටර් කේ ගුණරත්න ඒ ස්ටුඩියෝ එකේ ඉඳලා හැම ෆිල්ම් එකම සක්සස්ෆුල් ෆිල්ම්ස් all the films are very grand success. ඉන්දිය ජාතික එම් මස්තාන් සිනමා සමාගමේ බොහෝ චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂණය කිරීම කැපී පෙනෙනවා. විජය චිත්‍රාගාරයේ සේවය කළ බොහෝ ශිල්පීන් වූයේ ඉන්දිය ජාතිකයින්. මිස්රා කේර හිටියා කෙනෙක් ඉන්දියාවේ ඉඳලා බොම්බේ ඉඳලා ආවිලා. එයා සවුන්ඩර් ඉන්ජිනේර්. මාතා කියන මම අද හෙට රිලීස් තියනවා. අපි යනවා ස්ටුඩියෝ එකට. මිස්රා තේක ඉඳලා බලන්න ඕන මේ එඩිටින් එයා හරියට කරන්නේ. අපිත් ගිහලා ඒ ඉන්ඩෝන විජයා ස්ටුඩියෝ සැගලා රෑට යනවා විජයා ස්ටුඩියෝ. ඉතින් අපිට එක මාර වෙනකොට අපි ෆෝන් කරනවා මොනවද කරන්නේ ස්ටුඩියෝ එක මෙතන අයියෝ මේ සිංගල් ස්පීචර් අපි හෙට රිලීස් කරන්න තියෙනවා මම බලන්න ඕන මේක එඩිටින් හරියට කරනවද කියලා බලන්න ඕන කියලා ස්ටුඩියෝ එක ඉඳලා ඉතින් රෑ ගෙදර එනකොට එකමාර දෙකයි එතකොට මිස්ටර්ගේ ගුණරත්නම් හිටිය නෑ එතන රාමේශ්වරම් කියලා ඩිරෙක්ටර් එක හිටියා සිනමාස් ලිමිටෙඩ් රාමේශ්වරම් ඩිරෙක්ටර් ඊට පස්සේ එයා තමයි ඉන්ටර්වියු ගත්තේ මාව ඉන්ටර්වියු එකෙන් මාව සිනමාස් ලිමිටෙඩ් ගත්තා 1960 එතකොට මේ එම් මස්තාන් ඉවර් ද චීෆ් ඩිරෙක්ටර් అండ్ స్టూడియో ఆర్గనైజర్ యా ఆర్గనైజ్ కల్ల ఒక్కమ ఫిల్మ్ ఎక్విప్మెంట్ ఒక అనితిక లెబోరేటరీ ఎంఎస్తాన్ స్టూడియో ఇన్ఛార్జ్ స్టూడియో సంపూర్ణ ఆర్గనైజ్ కల్వ అనితిక లెబోరేటరీ ఆర్గనైజ్ కరండ ఎస్వి వెంకటరామన్ కేలేకిన కావ యా ఇస్ వెరీ క్వాలిఫైడ్ మ్యాన్ యా విల లెబోరేటరీ పటంగత ඊට පස්සේ මිස්රා කියලා කෙනෙක් ඉන්දියාවෙන් ඉඳලා ආවා. එයා මේ සවුන්ඩ් ඩිපාර්ට්මන්ට් එක ඕගනයිස් කරුවා. ඉතින් ඒ විදිහට හැම ඩිපාර්ට්මන්ට් එකේ ස්ටාර්ට් එකේ ඔක්කොම ඉන්දියන් ටෙක්නිෂියන්ස් මේ ලෝකල් අපේ ලංකාවේ තිය මම විතරයි. සුජාතා චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමග ගුණරත්න මහතා 50 දශකයේ තුල චිත්‍රපට රසක් නිෂ්පාදනය කළා වරදකාගේද රදල පිළිරුව දොස්තර දුප්පතාගේ දුක ශූරයා යන චිත්‍රපට බොහොමයක් වාණිජ වශයෙන්ද සාර්ථක කේ ගුණරත්න මහත්මයා මම දැන හඳුන ගන්නකොට මම කුඩා දැරිය ගුණරත්න මහත්මයාට ඕන වුණේ මගේ කටහඬ දාන්න හිතන්නකෝ අයියේ ගීතය වෙනුවෙන් ඒ කියන්නේ සූර්යා චිත්‍රපටියට තටිගත කිරීම් කරේ ඉන්දියාවේදී ඒකේ සංගීත අධ්‍යක්ෂණය කරේ දක්ෂිණ මූර්ති මේ ගීතේ ටිකක් අමාරු ගීතයක් ටෙක්ස් දෙකයි ගත්තේ මගේ ගීතේ හරි කියලා ඒගොල්ලෝ සන්තෝෂ වුණා ඒ ගීතේ පටිගත කරන්න යනකොට මම දැක්කා මගේම වයස වගේ ඉන්න ද්‍රවිඩ ගෑනු ළමයි ඇවිල්ලා හිටියා මේ චිත්‍රාගාරයට පස්සේ මට ආරංචි වුණා ඒ ඇවිල්ලා හිටියේ ජමනරාණි මට ගීතේ ගායනා කරන්න බැරි වුණොත් එයාලා වුණා ගායනා කරවන්න තමයි එයාව ගෙන්නලා තිබුණේ. එතකොට ගුණරත්න මහත්මයා හරි සන්තෝෂ වුණා. ඕම් ඉන්ද්‍රාණී හේ ඉන්න හොඳ ගායිකාවක් තමයි. මෙයා ළමා ගායිකාවක් වුණාට මෙයාට හුඟක් ගීත ගායනා කරන්න පුළුවන් කියලා ගුණරත්න මහත්මයා මං ගැන හරි පැහැදීමක් තිබුණා. සිනමා සමාගමේ මුල් චිත්‍රපට ඉන්දීය අධ්‍යක්ෂවරුන් විසින්ම නිර්මාණය වීමට කේ ගුණරත්නම්ගේ ඉන්දීය සමගතා කියාපාන්නක් එම් මස්තාන්
टी सुंदरम सी वी चारी मित्रदास के शंकर कृष्णा रावो सेतु माधवन संबंध वीमथुलिन उतुरु इंदियार सिंहल सिनेमावट एक्केरुना वरद कागेत रदल पिलेरुव दुप्पतागे दुक सूर्या वीर विजय अदट वडिय हेट हुंदाय चित्रपट तुलिन सिंहल सिनेमावट दक्ष नलुनिलियन रसक कल एलिबसीम दक्नट हेकी ओन ईट पेर चित्रपटवल सुलुलसदायक वीतिबुनद सिनेमा समागमे चित्रपट समग जनप्रिय भूमिका हिमि करगत्ता प्रेम चांद रेखा रत्नायक कांति गुणतुंग उदुला दाबरे विजित मल्लिका जीवराणी कुरुकुल सूर्य संध्या कुमारी आनंद जयरत्न मियातरीन मुल्युगे कैपी पेनवा दुपताद को सकलोगे मैं जन समाज थे तिलक दिला दुपताद को सकलोगे तिबेरी कम ओहु कोलंबाय नम गय वाय सोरे को केरै तिबेरी कम ओहु कोलंबाय नम गय वाय सोरे को केर हम ता दुखे उंदरा पुतरुना जब बता दे तो सकलोगे ने जन समाज दे तिलक दे दिला जब बता दे तो सकलोगे।